ඊළඟාර්ථයේ යන්නේ දානේ සීලේ ආනිසංස පිළිබඳ විශ්වාසය. පින්වත්නි මම ඔබෙන් අහුවොත් දානේ සීලේ ආනිසංස පිළිබඳ ඔබට විශ්වාසය තියෙනවද කියලා හිතන්න දෙයක් නැහැ ඔව් කියලා කියන්නේ. මොකද පින්වත්ලා එච්චරටම දන් දෙනවා අපි ජීවත් වෙන්නේ ඔබලාගේ දානේ. ඒ නිසා දානේ ආනිසංස පිළිබඳ ඔබලාට විශ්වාසයි. නමුත් පින්වත්නි ඒ විශ්වාසය සම්මා දිට්ඨියට අදාළව අපි ගල්පගෙන නැහැ පින්වතුනි. එහෙම ගැලපුණා නම් ඔබත් මමත් උතුම් සෝවාන් ඵලයට පත් වෙන්න ඕනේ. දානීය ආනිසංස කරනවාද? වර්ණය, සැපය, බලය. යම් දිව්‍ය තලයක යම් මනුස්ස තලයක වර්ණයෙන්, සැපයෙන්, බලයෙන් ආඩ්‍යය ඉන්නවා නම් දානීය ඵලයක් වෙලදයක් නෙමෙයි පින්වතුනි. අපි මේක විශ්වාසයි. ඒ විශ්වාස නිසායි පින්වතුන්ලා දන් දෙන්නේ. හරි. ඒ විශ්වාසය තියෙනවා. නමුත් මේ සමාජය තුල ජීවත් වෙන මහේශාක්‍ය ප්‍රභු ධනවත් අය දැක්කහම මේ නම් පෙර ජීවිතේ දානේ ඵලයක් කියලා ඔබ හිතනවද? කවදාවත් නැහැ පින්වතුනි. ඔබ දන් දීලා වර්ධනය සැපේ බලේ ප්‍රාර්ථනා කරනවා. ඒක හරි. නමුත් මේ සමාජයේ ජීවත් වෙන ධනවත් ප්‍රභු මහේශාක්‍යය දකිද්දී අනේ සාදු සාදු මේ නම් දානේ ඵලයක් කියලා අපි දකින්නේ නැහැ. අපි කේන්ති ගන්නවා, ගැටෙනවා, ඊර්ෂ්‍යා කරනවා, වෛර කරනවා. පින්වතුනේ අනුන්ගේ දානේ ආනිසංස නිසා අපි සම්මා සමාධිය අහිමි කරගන්නවා. දුප්පත් කෙනා දකිද්දී ගැටෙනවා. එයාගේ පෙර දානේ දුර්වලභාවය උපයෝගී කරගෙන අපි සම්මා සමාධිය අහිමි කරගන්නවා. ආර්ය ශ්‍රාමික මාර්ගයෙන් බැහැරට යනවා. ඒ නිසා ඔබ දක්ෂ වෙන්න, ඔබ දන් දීලා වර්ණයේ සැපේ බලේ ප්‍රාර්ථනා කරනවා වගේ ඔබට නිවන අවශ්‍ය නම්, ඔබට මේ ජීවිතයේ උතුම් සෝවාන් ඵලය අවශ්‍ය නම්, ඔබට මේ ජීවිතයේ සම්මා සමාධිමත් හිතක් අවශ්‍ය නම්, පින්වතුනි නිරතුරුවම ධනවත් කෙනෙක් දැක්කත් දුප්පත් කෙනෙක් දැක්කත් දානේ සහ දන් නොදීමේ හේතුඵල හැටියට දැකලා ඇලෙන්න යන්න එපා, ගැටෙන්න යන්න එපා. දෙදෙනා තුනේ ඔබේ සම්මා සමාධිය ශක්තිමත් කරගන්න. අන සමාධිය. ඔබේ සම්මා සමාධිය ශක්තිමත් කරගන්න. එහෙම නැතුව අපි ධනවත් වෙනා දකිද්දි ගැටෙනවා නම් පින්වතුනි අපි දානේ ආනිසංස නිසාම අපි නිවන අහිමි කරගත්ත කෙනෙක් බවට පත් වෙනවා. ඔබ හිතන්නේ මේ ගමේ ජීවත් වෙන දුප්පත් කෙනෙක් ඉන්නවා. එයා හොඳටම දුප්පත්. එයා ඉපදෙන්නේ මේ ගමේ තියෙන ග්‍රාමීය රෝහලේ. එයා ග්‍රාමීය රෝහලේ ඉපදිලා දුප්පත් තැනක ඉඳලා තරුණ ජීවිතේ දෙනවා. එයා කල්යාණ මිත්‍රාංශය ලබනවා. එයා දානේ ආනිසංස දැනගන්නවා. එයා දන් දෙනවා පින්නතුනි. එයාට දන් දෙන්න දෙයක් නැහැ. එයා කන්නේ පරිප්පුයි බතුයි. එයා පරිප්පුයි බතුයි දන් දෙනවා. එයා සමහර දාට කන්නේ පොල් සම්බෝලයි බතුයි. එයා පොල් සම්බෝලයි බතුයි දන් දෙනවා. සංඝයාට දන් දෙනවා, දුගී මගී ආචකීන්ට දන් දෙනවා, සිල්වතුන්ට දන් දෙනවා, බඳු කපුටන්ට දන් දෙනවා. දානීය ජීවිතේ කරගෙන ජීවත් වෙනවා. මිනිස්සු බලනවා එයාට. මේ මිනිස්යාට කන්නක් නැහැ. මේ මිනිස්යා අනුන්ට දන් දෙනවා කියලා. එයා ඒ වහන්නේ පින්වතුනි. එයාට වැදගත් ලෝකුරා බුදුරජාණන් වහන්සේගේ ධර්මය. එයා තමන්ට තියෙන දේ දන් දීලා මරණාසන්න මොහොතේ ඒ දානයන් තෘෂ්ණාවෙන් උපාදානය කරගෙන මැරෙනවා පින්වතුනි. මැරෙන මොහොතේ ඉපදෙන්නේ. එයා දැන් මේ ජීවිතයේ ඉපදුනේ මේ ගමේ තියෙන ග්‍රාමීය රෝහලේ. එයා මැරිලා පටිච්ච සමුප්පන්නව ඊළඟට උපදින්නේ කොළඹ නගරයේ තියෙන ප්‍රධානම පෞද්ගලික රෝහලක පින්වතුනි. එයා උපදින්නේ යාගේ අම්මා තාත්තා කෝටිපති අම්මා තාත්තල වෙන්නේ. ඉපදෙන මොහොතේම කෝටි ගානක ධනයක උරුමයක් එයා ලබනවා. පින්වතුනි මේ අහිංසකයාට ධනපති පන්තිය භංග වේවා කීම සාධාරණ නැහැ. ඒ නිසා මේ උතුම් දානයේ ඵලය ඔබ බලාපොරොත්තු වෙනවා වගේම පින්වතුනි සමාජයේ තුල ජීවත් වෙන වර්ණය සැපය බලය වැඩි ඕන කෙනෙක් දැක්කොත් සුවපත් වේවා කියලා හිතන දක්ෂ වෙන්න. මේනම් දානයේ ඵලයක්මයි
කෙනා තුලින් ධාර්මිය දකින්න පින්න තුලින් ධනවත් කෙනා තුලින් දුප්පත් කෙනා තුලින් ඔබ සම්මා සමාධිය ඇති කරගන්න ඒ ධනවත් කෙනා දුප්පත් කෙනා ලෝකීය තුල තියලා ඔබ ලෝකේ නිදහස් වෙන්න ඔබ ලෝකේ නිදහස් වෙන්න ඔබ කවදා හරි ලෝකේ නිදහස් වෙනවා නම් පින්වතුනි ඔබ ධනවත් කෙනා දුප්පත් කෙනා උපයෝගී කරගෙන සම්මා සමාධිමත් හිතකට එන්නම වෙනවා පින්වතුනි සම්මා සමාධිමත් හිතකට එන්නම වෙනවා ඔබ මේ දෙන්නට ඇලීම් ගැටීම් වලට ගියොත් මේ දෙදෙනා නිසා මේ කියන්නේ අනිත්‍ය වූ අතීත සංස්කාර නිසා ඔබ සම්මා සමාධිය අහිමි කරගත් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පරිපූර්ණ කරන්නේ නැහැ ඔබ